tucking the අද පන්තිය අපි පටන් ගන්නවා දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අද පන්තියේ මේ කරන එක අපි රෙකෝඩ් කරලා මේ වෙබ් එකට දානවා දූල පුතාල පුළුවන් නම් ඒකෙන් බලා ගන්න පාස්වර්ඩ් එක මම එවන්නම්. ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් දූල පුතාලට. අපි ඊ නතර කරේ කියන්නේ අපි හියන්නේ තමයි ඊයේ නතර කරේ ඉතින් ඉඳන් අපි පටන් ගනිමු අපි හියන්නට උදාහරණ කිව්වේ හී හී කියන්නේ ගින්දර ගින්දරට කියන්නේ හී කියලා ඊට අමතරව හිතෝ අපි ඊළඟට ඊට අමතරව කතා කරේ හිතෝ හිතෝ කියලා කියන්නේ මිනිස්සු කියන එක මේක දක්වලා තියෙන්නේ දූල පුතාලා හොඳින් දන්නේ සමහරලාට ඔෂින් කියලා ඒ නාට්‍යයේ ඔෂින්ගේ චරිත තුන හිතෝ කියලා කියන්නේ මේ මිනිසුන් කියන මිනිසුන්ට තමයි හිතෝ කියලා කියන්නේ. අපි ඊළඟට අද කතා කරන්නේ ඊළඟ අකුරු වලින් අපි කතා කරනවා අද අපි කතා කරන්නේ පු. පු කියන එක F U කියන එක ඒකේ පළවෙනි ස්ටෙප් එක උඩ එක ඊළඟට දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක දූල පුතාලා ලියලා බලන්න පළවෙනි ස්ටෙප් එක මම ආපහු ලියනවා 1 2 3 4 පුයන්න FU කියන එක पूने वे पीयू ने वे मेरे का पीयू किया ने कनी वे एफयू किया ने का एक बार आधा गाने पा पीयू किया ने कनी वे एफयू किया ने का तमाई पू माँ आप अहुपारा क्लिया ना एक का देख तू न हतर फू अभी एक उदाहरण बेलू होती फुकु फुकु की अलग क्या आने एंदुंग वर्ल्ड फुकु की अलग क्या आने एंदुंग वर्ल्ड ये रंगटा फुता फुता की अलग क्या आने पियन टर क्या आने फुता की अलग එතකොට පුකු කියලා කියන්නේ ඇඳුම් වලට පුතා කියන්නේ පියනට ඊළඟට අපි හයන්න හයන්න බැලුවොත් ඉත ලේසි අකුරක් හයන්න කියන එක අපි ඊළඟට කතා කරන්නේ හයන්න ඉතාම ලේසි අකුරක් හයන්න කියන එක හයන්න කියන එක අපි ලියල බැලුවොතින් මුලින්ම මෙතනින් පටන්ගෙන උඩට ගිහිල්ලා ආපහු පල්ලෙහාට එනවා හයන්න ඉතාලම ලේසි අකුරක් හයන්න කියන එක හයන්න ආපහු පාරක් දූල පුතාලා ලියලා බලන්න හයන්න මම ආපහු පාරක් ලියනවා මෙතනින් පටන්ගෙන උඩට ගිහිල්ලා එහෙමම පල්ලෙහාට එනවා මෙතනට
හෙයන්න. ආපහු පාරක් මම ලියනවා. මෙතනින් පටන්ගෙන උඩට ගියා. එහෙමම පල්ලෙහාට ආව. හෙයන්න. හෙ. හෙයන්න. හෙයන්නට උදාහරණ අපි ළඟට බැලුවොතින් හෙයන්නට උදාහරණ මොනවද කියලා බැලුවොතින් හෙයිවා හෙයිවා කියන්නේ සාමය හෙයිවා හෙයිවා කියන්නේ සාමය ඊළඟට හෙන්ජි හෙන්ජි කියන්නේ පිළිතුරු කියන එක පිළිතුරු කියන එකට තමයි හෙන්ජි කියලා කියන්නේ හෙයිවා කියන්නේ සාමයට හෙන්ජි කියන්නේ පිළිතුරු කියන එකට අපි ඊළඟ අකුරට යනවා හොයන්න හෝ මේ අකුර එක පාරක් කරලා තියෙන්නේ ඒක නිසා තමයි අපි ඉක්මනට යන්නේ නැත්නම් අපි දවසකට හරි අකුරු පහක් වගේ අපි එක පාරක් කරලා තියෙන හින්දා තමයි ඉක්මනට යන්නේ දූල පුතාලා පරණ වීඩියෝ බලලා අපහු පාරක් ඉගෙන ගන්න හොයන්නේ පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක ස්ටෙප් හතරයි මම ආපහු පාරක් ලියනවා හොයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක හොයන්න ආපහු පාරක් ලියනවා පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක හොයන්න දුරපුතාලා අපහු පාරක් ලියලා බලන්න හොයන්න මම ඒක අපහු ලියන්න උඩින් H sorry H O කියන එක හෝ හෝ කියන එක තමයි මේ අපි ලිව්වේ හොයන්න අපි හොයන්නට උදාහරණ බැලුවොතින් හෝකි හෝකි කියලා කියනවා ඉදලයි කොස් දෙකටම කියන්නේ හෝකි කියලා හෝකි ඊළඟට හොතරු හොතරු කියලා කියන්නේ කලාමැදිරියා හොතරු කියනවා කලාමැදිරියට හෝකි කියනවා ඉදල කොස්සට කියන්නේ හෝකි කලාමැදිරියට කියන්නේ හොතරු අපි ඊළඟ එකට යනවා ඊළඟට අපි මයන්න ඉගෙන ගන්න මයන්න මම මෙතන ලියන්නා මා කියන එක තමයි අපි ඊළඟට ඉගෙන ගන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක කලින් අපි හොයන්න ලියපුවට ටිකක් සමාන තැන් තියෙනවා ඒක දූල පුතාලට තේරෙන්නේ නැති කලින් හොයන්න ලියපු එකට සමාන තැන් තියෙනවා අපි ආපහු මයන්න ලියනවා මයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මයන්න ආපහු පාරක් මම ලියන්නම් දූල පුතාලා ලියලා පුරුදු වෙන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක
තුන්වෙනි ස්ටෙප් එක මයන්න මා ඊළඟට අපි මේකට උදාහරණ බැලුවොත් මරු මරු කියලා කියන්නේ රවුම් කියන එකට රවුමට කියන්නේ මරු කියලා ඊළඟට නගරයට කියන්නේ මච්චි කියලා නගරයට කියන්නේ මච්චි කියලා රවුමට කියන්නේ මරු කියලා රවුමට කියන්නේ මරු කියලා නගරයට කියන්නේ මච්චි කියලා මච්චි ඊළඟට අපි කතා කරන්නේ මියන්න අපි ඊළඟට කතා කරන්නේ මියන්න M I කියන එක මියන්න මියන්න ස්ටෙප් දෙකයි අපි පටන් ගන්නවා ඉස්සෙල්ලා මෙතනින් පටන් ගන්නවා දෙවෙනි ස්ටෙප් එක ආපහු පාරක් අපි ලිව්වොතින් මියන්න දෙවෙනි ස්ටෙප් එක ආපහු පාරක් ලියනවා පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මියන්න මියන්න මියන්නට උදාහරණ අපි ඊළඟට බැලුවොත් මිමි මිමි කියලා කියන්නේ කනට මිමි කියන්නේ කනට මිමි කියලා කියන්නේ කනට ඊළඟට මිචි කියලා කියන්නේ පාරට මිමි කියලා කියන්නේ කනට ඊළඟට මිචි කියලා කියන්නේ පාරට දූල පුතාල මෙතන මේ කාන්තාවකගේ කනක් තියෙන ඇත්තටම කරාබු දාන්න නැහැ ජපානයේ ඇත්තටම කාන්තාවන් උනත් කරාබු දාන්න නැහැ ඇත්තටම මේක දැක්කම පේනවා ඇති මිමි කියලා කියන්නේ කනට මිචි කියලා කියන්නේ පාරට අපි ඊළඟ අකුර ඉගෙන ගනිමු මුයන්න මු මුයන්න අපි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක මුයන්න මුයන්න අපි ඊයේ හිරගන අකුරු දූල පුතාලට එව්ව අදත් ඒකම එවනවා ඊයේ ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙච්ච දූල පුතාල ඉන්නවා නම් ඇත්තටම ඩවුන්ලෝඩ් කරගන්න ඒක ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි තියාගෙන බලාගෙන ලියන එක හොඳ වෙයි ඒක නිසා ඩවුන්ලෝඩ් කරගෙන ඒක පාවිච්චි කරන්න ආපහු පාරක් අපි මුයන්න ලියනවා පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක අපි ආපහු පාරක් ලිව්වොතින් පළවෙනි ස්ටෙප් එක
දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මුයන්න මු MU කියන එක මුයන්න අපි මුයන්නට උදාහරණ බැලුවොත් මුසුකෝ මුසුකෝ කියලා කියන්නේ පුතා පුතාට කියන්නේ මුසුකෝ කියලා ඊළඟට දුවට කියන්නේ මුසුමේ කියලා දුවට කියන්නේ මුසුමේ කියලා පුතාට කියන්නේ මුසුකෝ කියලා දුවට කියන්නේ මුසුමේ කියලා අපි ඊළඟට ඉගෙන ගන්න අකුර මෙයන්න ඊළඟට අපි ඉගෙන ගන්නේ මේ ME කියන එක මෙයන්න මෙයන්න කියන්නේ අපි ඉස්සෙල්ලම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මෙයන්න ආපහු පාරක් ලියනවා පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මෙයන්න ආපහු පාරක් ලියනවා පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මෙයන්න මේ මෙයන්නට අපි උදාහරණ බැලුවොත් මේ මේ කියලා කියන්නේ ඇහැට ඇහැට කියන්නේ මේ කියලා ඊළඟට කමේ කියනවා ඉබ්බට ඉබ්බට කියනවා කමේ කියලා මේ කියලා කියන්නේ ඇහැට මේ කියලා කියන්නේ ඇහැට කමේ කියන්නේ ඉබ්බට මේ කියන්නේ ඇහැට කමේ කියලා කියන්නේ කමේ කියලා කියන්නේ ඉබ්බට අපි ඊළඟ අකුරට යමු මොයන්න මො මොයන්න මොයන්න ලියන්නේ ස්ටෙප් 3යි මොයන්න මොයන්නට ස්ටෙප් 3යි තියෙන්නේ ඒකේ පළවෙනි ස්ටෙප් එක උඩ කොටස දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මොයන්න අපි ආපහු ලියනවා මොයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මොයන්න ආපහු ලියනවා පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මොයන්න ආපහු ලක ලිව්වොත් මොයන්න මොයන්නට අපි ඊළඟට උදාහරණ බැලුවොත් මොරි මොරි කියලා කියන්නේ කැලෑවට මොරි කියලා කියන්නේ කැලෑවට විශේෂයෙන්ම ජපානයේ ඒ වන සම්පත ඉතාම ආරක්ෂා කරනවා ඇත්තටම මොරි ඇත්තටම ජපානයේ ගොඩක් හරි තියෙන කැලෑ එහෙම තියෙනවා ඇත්තටම රට මැද එහෙම තනිකරම මේ දක්වලා තියෙන මොරි කැලෑව කියන එක ඊළඟට ඉමෝ ඉමෝ කියලා කියන්නේ අල වර්ගවලට ඉමෝ විශේෂයෙන්ම බත්තල මේ ගහල ඒ ඊළඟට විනාත්තු යල වර්ග ජපානයේ ගොඩක් වෙලාවට හැමෝම කනවා
මේක මේ දත් දක්වල තියෙන බතල බතල ඇත්තටම ලංකාවේ වගේ නෙවෙයි ඒක ඝන ඝන කෑමක් ඇත්තනම් බතල කියන එකත් බතල වටක් අයවා ජපානයේ ඊටාම ඝන අධික ආ මේ එළවලු වර්ග වෙනවා මේක දක්වල තියෙන්නේ මේ ඉමෝ කියලා දක්වල තියෙන්නේ අල වර්ග බතල වෙන්න පුළුවන් අර්ථාපල වෙන්න පුළුවන් ගහලාල වෙන්න පුළුවන් ඒවා තමයි මේ ඉමෝ කියලා කියන්නේ ඊළඟට අපි ඉගෙන ගන්නේ යයන්න 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 ස්ටෙප් 3යි අපි y a කියන එක ය පළවෙනි ස්ටෙප් එක අපි ලියනවා දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක या अभी समार लड़ में कोट से लिया नेत विलाती है ना ऐतर में लिया ना कोटे मेहमली या ना अवस्था ती है ना वह एक मूलधी दूल्हा होता है लहारी टीके ने गाने अभी पुरुष वे ना कोटे ऐतर में एक कोटा समार लड़ लिया ने नहीं ऐतर में या किये ने का अभी लीव होती पालेविनी स्टेप पे का පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක යයන්න ඇංගෝල් යයන්න යයන්න අපි ආපහු පාරක් ලිව්වොත් පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක යයන්න යා අපි යයන්නට උදාහරණ බැලුවොත් යා යා කියලා කියන්නේ ඊතලයට කියනවා යා කියලා ඊළඟට යසයි යසයි කියලා කියන්නේ එළවලු වර්ග වලට මෙතන අලිගට පෙර තිනවා ජපානයේ අලිගට පෙරත් එළවලුක් විදිහට පාවිච්චි කරනවා යසයි එළවලු යා කියලා කියන්නේ ඊතලයට යසයි කියලා කියන්නේ එළවලු වලට ඊළඟට අපි ඉගෙන ගන්නේ යු වයි යු කියන එක තමයි අපි ඊළඟට ඉගෙන ගන්නේ යු වයි යු කියන එක තමයි අපි ඊළඟට ඉගෙන ගන්නෙ ස්ටෙප් දෙකයි පළවෙනි ස්ටෙප් එක මෙහෙම ඇවිල්ලා එහෙමම උඩට ගිහිල්ලා ඊළඟට දෙවෙනි ස්ටෙප් එක මෙහෙම එනවා යන්න ජපාන අකුරු ඇත්තටම ඉහළ පුරුද්දරම එච්චර අමාරුවක් නෑ තුල පුතාල තාම පුරුදු වෙන නිසා ටිකක් අමාරුවට දැනෙනවා ඇති ජපානි අකුරු එච්චර අමාරු නෑ ඇත්තටම දෙවෙනි ස්ටෙප් අපි පළවෙනි ස්ටෙප් එක ලියන්නේ මෙහෙම දෙවෙනි ස්ටෙප් එක යු යන්න යු අපි ආපහු ලිව්වොත් පළවෙනි ස්ටෙප් එක ඊළඟට දෙවෙනි ස්ටෙප් එක යු යන්න යු යු කියන අකුර තමයි අපි ඉගෙන ගත්තේ යු කියන එකට අපි උදාහරණ බැලුවොත් යුකි යුකි කියලා කියන්නේ හිම යුකි කියලා කියන්නේ හිම ජපානයේ 12 වෙනි මාසේ ඉඳන් 3 වෙනි මාස ඉතර වෙනකම් සමහර පැතිවලට හිම වැටෙනවා දූල පුතාලා හොඳටම දන්නවා ඇති පෘථුවේ අංශක 23 මාරක විතර ආනතියක් තියෙනවා ඒක නිසා සමකයට ඍතු නැති වුණාට උත්තර ද්‍රවයේ පැත්තටයි දක්ෂිණ ද්‍රවයේ පැත්තට යනකොට සූර්යාට ලාංග වෙන පැති දුරස් වෙන පැති තියෙනවා ඒක නිසා දෙපැත්තටම ඍතු තියෙනවා උත්තර ද්‍රවයේ පැත්තට
දක්ෂිණාධ්‍රුවේ පැත්තටයි. ඒකට හේතුව පෘථිවිය ආනතිය. ඒක නිසා මේ ජපානයේට 12 වෙනි මාසේ ඉඳන් 3 වෙනි මාස විතර යනකම් හිම වැටෙන බලක් තියෙනවා. ඕස්ට්‍රේලියාව වගේ වෙනකොට අනිත් පැත්ත වෙන්නේ මොකද දක්ෂිණාධ්‍රුවේ පැත්තේ තියෙන ඕස්ට්‍රේලියාව ජපානයේ තියෙන උත්තරාධ්‍රුවේ පැත්තට වෙන්න ඕස්ට්‍රේලියාව තියෙන දක්ෂිණාධ්‍රුවේ පැත්තට වෙන්න. ඒක නිසා දක්ෂිණාධ්‍රුවේ පැත්තට වෙන්න හින්දා ඒ කාලෙට ජපානයේ හිම වැටෙන කාලෙට ඕස්ට්‍රේලියාව පැත්තට ඇත්තටම රස්නේ පැත්තක් වෙනවා කාලයක් වෙනවා. අපි ඊළඟට ඉගෙන ගන්නෙ යුමි කියලා. යුමි කියන එක දුන්න කියන එක. අපි යා කියලා කිව්වේ ඊතලයට. මේ යුමි කියලා කියන්නේ දුන්න. යුමි යුමි කියලා කියන්නේ දුන්න. අපි ඊළඟට කතා කරන්නේ යුවන්න. අද මේ අකුරෙන් අපි අවසන් කරනවා. අපි අද කතා කරන අන්තිම අකුර යෝ. යෝ කියන එක ලියන්නේ පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. යෝ යන්න යෝ. ආපහු අපි ලිව්වොතින් පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක යන්න. අපි ආපහු ලිව්වොතින් පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක යන්න. යෝ. යෝ කියන එකට උදාහරණ අපි ඊළඟට බැලුවොතින් යොමු. යොමු කියලා කියන්නේ කියවනවා. යොමු කියලා කියන්නේ කියවනවා. ජපානයේ ගොඩක් අය පොත්පත් කියවනවා. දවස් දෙකකට පාරක් එක පොතක් විතර සාමාන්‍යයෙන් කියවනවා. ඒ මොකද කංජි කියන ඒ අකුරු ඉතාම වේගෙන් කියවන්න පුළුවන් ඇත්තටම. ඒක නිසා ජපානයේ, චීනයේ, තායිවානයේ ඒ වගේ රටවල මිනිස්සුන්ට ඉතාම වේගෙන් කියවන්න පුළුවන්. ඒ වගේම පොත්වල පිටුපානය භාගයකටත් වැඩිය අඩු වෙනවා ඇත්තටම. අපි අපේ පොත්වලට වඩා ඒ කංජිවල කංජි තියෙන නිසා ඒක ගැන අපි කංජි අන්ති පස්සේ ඉගෙන ගන්නවා. කංජි කියන එක ඇත්තටම රූප තමයි තියෙන්නේ. ඒක නිසා කියවීම වේගය ඉතාම වැඩි වෙනවා. මේ දක්වලා තියෙන පත්‍ර කියවන එක ඉස්සර එහෙම දැන්ට අවුරුදු 20කට විතර ඉස්සර ගොඩක් මිනිස්සු ඒ කෝච්චිවල යනකොට පොත්පත් කියවන ප්‍රමාණය ඉතාම වැඩි ඇති වුණා. හැම මිනිස්සෙක්ම වගේ කියෙව්වා. දැන් ෆෝන් එහෙම පාවිච්චි කරන නිසා ඒක දකින්න බෑ ඇත්තටම. මේ යොමු කියලා කියන්නේ කියවනවා. ඒ ක්‍රියාපදයක් ඇත්තටම යොමු. ඊළඟට යොරු කියලා කියන්නේ රාත්‍රිය. යොරු කියලා කියන්නේ රාත්‍රියට යොරු. අපි අද පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි